තුමස පළවනදා ගමන් බෑගයක තමා පිටකොටුව වේල්ල වීදියේ ප්‍රදේශයට ගෙන විත්තමා තිබියදී සොයාගත් හිස නොමැති තරුණියගේ මලසිරුරේ DNA සාම්පල ඇගේ මවගෙන් හා ඇගේ සොහොයුරාගෙන් ලබාගත් DNA සාම්පල සමග සැසඳෙන බවට තහවුරු වී තිබෙනවා. රජයේ අතිරේක රස පරීක්ෂක DHLM ජයමාන්න මහතා විසින් එම වාර්තාව නිකුත් කර ඇති අතර එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම තරුණියගෙන් ලබාගත් DNA සාම්පල ඇගේ මවගේ හා සහෝදරයාගේ DNA සමග සැසඳෙන බවයි. මෙම මලසිරුර කුරුවිට තෙපනාව ප්‍රදේශයේ පදිංචි 30 වර්ෂ තරුණියගේ බවට යම් හඳුනා ගැනීමක් සිදු කෙරුණා. කෙසේ වෙතත් එහි හිස නොමැති නිසා මේ සම්බන්ධව නිසැක විද්‍යාත්මක හඳුනා ගැනීමක් සඳහා DNA පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කරනු ලැබුවා. එම DNA පරීක්ෂාව රජයේ රස පරීක්ෂකවරයා විසින් සිදු කර තිබෙනවා. රජයේ අතිරේක රස පරීක්ෂක DHLW ජයමාන්න මහතා විසින් එම වාර්තාව නිකුත් කර තිබෙනවා. එම වාර්තාවේ සඳහන් වන්නේ අදාළ තැනැත්තියගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල් සමග ඇගේ DNA සාම්පලය සැසඳෙන බවට ඒ අනුව කුරුවිට තෙපනාව ප්‍රදේශයේ පදිංචි 30 වර්ෂදී තරුණිය බවට නිසැකවම ජීව විද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ වී තිබෙනවා. මේ හිස මෙතෙක් හමු වී නැහැ. කෙසේ වෙතත් මෙම හඳුනා ගැනීමෙන් පසුව අද දිනේදී හෝ හෙට දිනේදී මේ සම්බන්ධ පශ්චාත් මර පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙ අතර අදාළ තරුණිය ඝාතනය කර ඇගේ මලසිරුර වේල වීදියේ ප්‍රදේශයට ගෙන විද්දමා තිබූ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලාගෙන සිටි බවට සැකකෙරෙන බෑගය පුලිස් අදමා ඇති බවට අනාවරණය වී තිබෙනවා. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ නිවස ආසන්නයේදී අදාළ බෑගයේ පුලිස් අදමා ඇති බවයි. කෙසේ වෙතත් අදාළ තරුණියගේ හිස කොටස මෙතෙක් හමු වී නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.